මේ ව්‍යවහාරික වාර්තාව සම්බන්ධයෙන් අද ආණ්ඩුවේ ඉන්න මැති ඇමතිවරු නොයෙකුත් ආකාරයේ ප්‍රකාශ නිකුත් කරනවා. විශේෂයෙන්ම දැන් මේ වාර්තාව අනුව අපි බලනකොට අපිට පේනවා කෝටි 1047ක් 2005 ඉඳන් 2015 වෙනකන් මහ බැංකුවට පාඩුවක් සිද්ධ වෙලා තිබෙනවා. අලාභයක් සිද්ධ වෙලා තියෙනවා. එහෙනම් අලාභය සිද්ධ වෙන්න දිගින් දිගටම මේ ගනුදෙනුවා මහ බැංකුව කරලා තියෙනවා. එහෙමනම් මේක මහ බැංකුවේ එදා හිටපු ඉහළ නිලධාරීන් ඔවුන් දැනුවත්ව මේ කරපු ව්‍යාපාරයක්. අපිට පැහැදිලිව පේනවා මේක 2005 ඉඳන් 15 වෙනකම් ඉතාම සංවිධානාත්මකව මේ වැඩේ කරලා තිබෙනවා. අද වෙනකොට මහ බැංකුව මේ වාර්තාව නීතිපති දෙපාර්තමේන්තුවට යවලා තියෙනවා. එහෙනම් නීතිපති දෙපාර්තමේන්තුව අනිවාර්යයෙන්ම ඉදිරියෙන් මේ පිළිබඳව ඔවුන්ට නීතිමය කටයුතු කරන්න පුළුවන්. අපි විශ්වාස කරනවා නීතිපති දෙපාර්තමේන්තුව මේ වාර්තාව අරහත් මේ 2005 ඉඳන් 2015 දක්වා වෙච්ච කෝටි 1040ක මේ ජනතාවගේ මුදල් වලට නඩු දාලා ඒව නැවත මේ රටේ ජනතාවට අය කරගන්න නීතිපති දෙපාර්තමේන්තුව මැදිහත් වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඉතින් අපි නම් කියන්නේ අපේ කාලේ වුණත් හොරකම නම් හොරකම තමයි. ඒ කාලේ වුණත් හොරකම නම් හොරකම තමයි. එම අලාභ කියලා වචන වෙනස් කරලා මේවට වෙන වෙන අර්ථකථන දීලා තේරුමක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.